ඇමරිකාවෙන් ආධාරගන්නක වැරදිනම් ගෝටාබේ රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක්ද? ඒක හොඳද? පවුල්ලම ඇමරිකන් පුරවැසියෝ. අපි මේ මෙයාව උපදේශකෙක් වශයෙන් ගන්නවට විරුද්ධ වුණේ නැහැ. අපි කිව්වේ වෙනත් රටකින් පඩිගෙවන එක. පඩිගෙවල මේ නිදහස් පාර්ලිමේන්තුවේ මේ අපේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල රැකියාවක් කරන්න බෑ. නෑ නෑ, මම කිව්වේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන ඇමරිකන් ආධාර ගැනීම වැරදි නම් ඇමරිකන් පුරවැසියන්ට පින්පඩි හම්බ වෙනවා, ඩෝල් එක හම්බ වෙනවා, වෛද්‍ය ප්‍රතිකාර හම්බ වෙනවා. ඒක හරි. අවුරුදු 20ක් එහෙම කරගත්තා. පවුල පිටින් ඇමරිකන් පුරවැසියෝ ග්‍රීන් කාඩ් කාර්යෝ. මෙතන කී දෙනෙක් ඉන්නවද? අපේ ගරු මන්ත්‍රීවරුන් සඳහා මෙම කාර්ය මණ්ඩලය සඳහා දේශීය සහ විදේශීය පුහුණු පාඨමාලා රාශියක් දියත් කරනු ලැබුව අතර, එතකොට හොඳයි, හොරෙන් ගිහිල්ලා කතානායකතුමාගේ කාමරේට ගිහිල්ලා කියනවා බාව හරින කියලා. මේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ මුදල් හම්බ වෙනවා, විදේශ මුදල් හම්බ වෙනවා. දැන් මේ දෙකෙන්ම සම්මන්ත්‍රණ තියෙනවා. රට යනවා කාර්ය මණ්ඩලය, මේ ලේකම්තුමාලගේ අමතරව අපි යොදවලා තියෙනවා. ඇමරිකාවේ ආරාධනා වලින්, යුරෝපීය සංගමයේ ආරාධනා වලින්, චීන ආරාධනා වලින් පිටරට ගිහින් තියෙනවා. මින් පස්සේ ඒ ආරාධනා අනුව පිටරට යනවද නැද්ද? මේ මන්ත්‍රී කණ්ඩායම කියනවා එපා කියලා. හා, ඒගොල්ලෝ යන්නේ නැහැ කියනවා. හරි, අගෝස්තු මාසෙයි සැප්තැම්බර් මාසෙ යන්න එපා එන. හා, මෙයාට එපා කිව්වා. හා, එපා කිව්වා. මේ මට ඕනේ මේ එපා කියන අය. හරි, අද ලියාගන්න ගර ගන්නකොට මේ පක්ෂෙන් අරගන්නේ අනික් අදාළ පක්ෂවලින් තෝරන්න කියලා මම ඉස්සෙල්ලම කියනවා උපදේශකරු. මගෙන් ඇහුනේ හෙට්ටි ආරච්චි පත් කරනකොටවත්, අමුණුගම පත් කරනකොටවත්, කාර්යවාසම් පත් කරනකොටවත්, ඒක මගේ කියන්නේ පක්ෂ නායකින් වැඩ කටුත්තා. ඒ පත් කරපු අවස්ථාවේදී පක්ෂ නායකින් විරුද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කාර්යවාසම් කියන්නේ ඇමරිකන් ඒජන්ට් කෙනෙක් කියලා. ඉතින් අපි නෙමෙයි පත් කරේ, එයාව ඇමරිකාවට පත් කරේ මේ ආණ්ඩුව. ඇමරිකන් ඒජන්ට් කෙනෙක් ඇමරිකාවේ ධනාධිපති පත් කරන්නේ මෙතන ඇවිල්ලා කෑ ගහලා වැඩන්නේ. ඇක්සා ගියුසුම ඇත්ත වශයෙන්ම එතුමගේ ආණ්ඩුවට දත්සංකරේ. අපි ඒකට විරුද්ධ වුණේ නැහැ 2007. ඒක ආපහු දීර්ඝ කන්නකට විතරයි අපි අත්සන් කරේ. ඔබතුමා අත්සන් කරනකොට හොඳයි, අපි අත්සන් කරනකොට හොඳ නෑ. ඔබතුමාට ඇමරිකන් ඒජන්ට් කෙනෙක් ඇමරිකන් තානාපති කරන්න අපි මොනා කරන්නද? මේ ඇමරිකන් පුරවැසි විතර නෙමෙයි, දැන් ඇමරිකන් ඒජන්ට්ලත් දාලා තියෙනවා. ඇයි මේක කරේ කියලා අපි එහෙනම් විවාදයක් තියෝ මේක. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. තමුන් ආසලා බාර දුන්න මුළු විදේශ ප්‍රතිපත්තියම ඇමරිකාවට. එදා බාර දීලා දැන් කෑ ගහනවා මෙතන. මෙතන කතානායකතුමෙක් කෙනෙක්පත් කරේ. මම නම් දන්නේ, මං හිතන්නේ මේ කරුණ අපි එහෙනම් සම්පූර්ණ මොහොල බලමු. මෙතුමන්ලා විදේශ කටයුතු අමාත්‍යාංශය බාර දුන්නද කියලා ඇමරිකාවට.